ආයිබෝවන් කියලා මම ඔයාල හැමෝම ආදරයෙන් මගේ කිචන් එකට පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට උදේට රෑට පාන් කන්න රසම රස රෙසිපි එකක් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ පාන් සැන්විච් එක කොහොමද හදන්නේ සහ අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මුලින්ම මට මේ වගේ සැන්විච් පාන් අවශ්‍ය කරනවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු, බිත්තර දෙකක්, ලුණු, සිහින්ව කපාගත් තක්කාලි පෙති, ලොකු ලුණු, සිහින්ව කපාගත් අමු මිරිස්, සලාද කොළ, මොසරෙල්ලා චීස්, පොල් තෙල්. හොඳයි. දැන් අපි බලමු කොහොමද අපි මේ රසම රස සැන්විච් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි අපේ පාන් වල වාටි මෙන්න මේ වගේ කපලා ඉවත් කරගමු. අපි අපේ පාන් වල වාටි ටික සියල්ලම කපලා අවසන් වෙලා අපි අරන් තියෙන බිත්තර දෙක, ඒකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට එක් කරගෙන මේ බිත්තර දෙක හොඳින් ගසා ගන්න ඕනේ. දැන් අපි අපේ සැන්විච් එක හදාගන්න ෆ්‍රයි පෑන් එක ලිපේ තියලා තෙල් මේස හැන්දක් පමණ එක් කරගන්න ඕනි. ඔන්න දැන් තෙල් එක හොඳට රත් වුණාට පස්සේ අපි අපේ ගසාගත් බිත්තර ටික මේකට එක් කරගන්නවා. ඊට පස්සේ අපි මේ බිත්තර සාරුවල පාන් පෙති මෙන්න මේ ආකාරයට දාලා අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගෙන තියෙන තක්කාලි පෙති, ලුණු, අමු මිරිස් ඒ සියල්ලම මේකට උඩින් තියලා ඊට උඩින් අපි පොඩියට කපාගෙන තියෙන මොසරෙල්ලා චීස් එක කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට සලාද කොළෙත් තියලා අපි දැන් මේ දෙපැත්තෙ තියෙන බිත්තර මැද්දට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ පෙනෙන ආකාරයෙන් අනිත් පාන් පෙත්ත ඒකට උඩින් මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. ඉතින් මේ නවාගෙන යටපැත්ත හොඳින් රෝස් වෙනකන් තියලා ඊට පස්සේ අපි ප්‍රවේශමෙන් අනිත් පැත්තත් හරවලා මේක හොඳට ටෝස් කරගන්න ඕනේ. ඇතුලේ තියෙන මොසරෙල්ලා චීස් ටික එහෙම හොඳට මෙල්ට් වෙනකම්. දැන් අපි අපේ සැන්විච් එකේ දෙපැත්තම හොඳින් රෝස් වුණාට පස්සේ අපි ඒක ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් ඔයාලා මේ වෙලාවේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe වෙලා මට පොඩි help එකක් දෙන්න. ඉතින් අපි අපේ සැන්විච් එක මේ විදිහට කපලා පිළිගන්නන්න සූදානම් කරමු. ඔන්න අපේ රසම රස සැන්විච් එක හදාගෙන අවසානයි. ඉතින් මේක ඇත්තටම හරිම රසයි. චීස් රස, ඒ වගේම එළවලු කියන්නේ තක්කාලි, ලුණු, මිරිස් ඒ රස හොඳට තියෙනවා. ඉතින් මේක අමුතුම රසක් වේ ඔයාලගේ පොඩ්ඩන්ට. ඒ වගේම ලොක්කොත් ගෙදර කැමති වේ. එහෙනම් ඉතින් ඔයාලත් මේක හදලා කාලා බලන්න. ඔයාලා නැම් සැරයක් මම ඔයාලට මතක් කරනවා මගේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙන්න, යාළුවන්ට බලන්න share කරන්න, මේක හොඳයි නම් like කරන්න. එහෙනම් මං නැවතත් මේ වගේ රසම රස රෙසිපි එකකින් ආයි හම් වෙනකන් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.